සප්තම පරිච්ඡේදය පළවන පාඩම සිත් එකුන් 90ය චෛතසික 250ය රූප 820ය නිවනේ යන මේ පරමාර්ථ ධර්ම 170 ඒ ඒ ආකාර සමූහ වශයෙන් දක්වන බැවින් මේ සප්තම පරිච්ඡේදය සමුච්ඡය සංග්‍රහ නම් වේ සමුච්ඡය සංග්‍රහය අකුසල සංග්‍රහය මිශ්‍රක සංග්‍රහය බෝධිපාක්ෂික සංග්‍රහය සර්ව සංග්‍රහය කියා කොටස් හතරකින් යුක්තය අකුසල සංග්‍රහය ආශ්‍රවය ඕගය යෝගය ග්‍රන්ථය උපාදානය නිර්වාණය අනුසය සංයෝජනය ක්ලේශය කියා අකුසල සංග්‍රහය කොටස් නවයකින් යුක්ත වන්නේය ආශ්‍රව කාමාශ්‍රව භවආශ්‍රව දිඨාශ්‍රව අවිද්‍යාශ්‍රව යයි ආශ්‍රව හතරකි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පංචකාමයන් ගැන ඇති ආශාව වූ ඕදාරික ලෝභය කාම ආශාව නම් වෙයි රූපාවචර අරූපාවචර කුසලයන් ගැන හා ඒවායේ විපාක වශයෙන් ලැබෙන රූප අරූප භවයන් ගැනද පවත්නා ආශාව භවආශ්‍රව භවආශ්‍රව නම් වෙයි කාමාශ්‍රව භවආශ්‍රව යන දෙකින්ම ගැනෙන්නේ ලෝභ චෛතසිකය දෘෂ්ටි සියල්ලම දිඨාශ්‍රව නම් වෙයි ධර්මයන්ගේ සැබෑ තත්වය වසන මෝහ චෛතසිකය අවිද්‍යාශ්‍රව නම් වෙයි ධර්ම වශයෙන් ගන්නා කල්හි ආශ්‍රවයයි කියනුයේ ලෝභ දිට්ටි මෝහ යන චෛතසික තුනටය ද්‍රව්‍යයෙන් යුක්ත කොට සැලකලා කලක් පල්කල ජලයට ආසවය යයි කියනු ලැබේ පානය කළවුන් මත්කරවන ස්වභාවයද ඒ ජලයෙහි ඇත්තේය බොහෝ කල් පල් වූ නිසාත් මත්කරවන නිසාත් ආසවයට සමාන බැවින් ඉහතකී ලෝබාදී ධර්මයන්ට ආසව යන නම කියනු ලැබේ. ඒ ලෝබාදී ධර්මතුන සංසාරයෙහි දීර්ඝකාලයක් මුළුල්ලෙහි සත්ව සන්තානයෙහි පල්වී ඇති බැවින්ද සත්වයන් මත්කරවන බැවින්ද ආසවයට සමානය. තවද වැගිරෙන දේය ගලායන දේය යන අර්ථයෙන්ද ඒ ධර්මයන්ට ආශ්‍රව යන නම කියනු ලැබේ. වනයකින් සැරව වැගිරෙන්නාක් මෙන් චක්කුවාදී ද්වාරයන්ගෙන් ඒ ලෝබාදී ධර්ම වැගිරෙයි. ගෝත්‍රභූ චිත්තය තෙක් ඇති ලෞකික ධර්මයන් යටකොටද භවාග්‍රය දක්වා ලෝකය යටකොටද ඒ ධර්ම ගලා යන්නේය. ඕග හා යෝග කාම ඕගය භව ඕගය දිට්ඨි ඕගය අවිජ්ජා ඕගය යයි ඕග හතරකි. කාම යෝගය, භව යෝගය, දිට්ඨි යෝගය, අවිජ්ජා යෝගය යයි යෝග හතරකි. කාම යෝග ආදිය ආශ්‍රවයන් අනුව තේරුම් ගත හැකිවනු ඇත. කෙත් වතු ගම් යටකොට ගලා යන්නා වූ මහා ජලස්කන්ධය ඕග නම් වෙයි. හසුවුණු සත්වයා ගිල්වා දැමීම ඔහුට ලෙහෙසියෙන් ගැලවී යන්නට නොදීම ඕගයේ ස්වභාවයය. ලෝබාදී ධර්ම තුනද ගලායන ජලස්කන්ධය මෙන් සත්වයන් සංසාරෙහි ගිල්වන බැවින්ද ඒ ධර්ම සත්ව සන්තානයෙහි ඇතිතාක් ඔහුට ගැලවී යන්නට නොදෙන බැවින්ද ජලස්කන්ධයක් වැනි නිසා ඕගය යයි කියනු ලැබේ. සසර සයුරෙහි ගිල්වන සත්වයන්ට සසර සයුරෙන් ගොඩවන්නට නොදෙන ධර්ම ඕගයෝය. ඒ ධර්මයෝම සත්වයන් සංසාර චක්‍රයෙහි නැවත නැවත යොදවන බැවින් යෝග නම් වෙයි. එකම ධර්මයට මත්කරවීම් ආදී අර්ථවලින් ආසවයයිද සත්වයන් සසර සයුරෙහි ගිල්වන බැවින් ඕගය යයිද සංසාර චක්‍රයෙහි යොදවන බැවින් යෝගය යයිද කියනු ලැබේ.
ග්‍රන්ථ අභිජ්ජා කාය ග්‍රන්ථ ව්‍යාපාද කාය ග්‍රන්ථ සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථ ඉදං සච්ඡාභිනිවේස කාය ග්‍රන්ථ කියා ග්‍රන්ථ හතරකි අභිජ්ජා කාය ග්‍රන්ථ යනු ලෝභයය කාමරාග රූපරාග අරූපරාග වශයෙන් පවත්නා සකල ලෝභයම එයට ඇතුළත් වෙයි ව්‍යාපාද කාය ග්‍රන්ථේ යනු අනේකාකාරයන් ඇතිවන ද්වේෂයය සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථේ යනු සසර දුකින් මිදීමට කරුණු නොවන හෝ සීල හෝ වෘතාදිය නිවන් මගයයි තදින් ගන්නා මිත්‍යා දෘෂ්ටියය ඉදං සච්ඡාභිනිවේස කාය ග්‍රන්ථේ යනු සත්‍යය මෙයමය අනෙක් සියල්ල බොරුය කියා නিত্য ආත්මයක් ඇතය යනාදීන් වර්ධවාගත් දෙයක් තදින්ම ගන්නා දෘෂ්ටියය සීලබ්බත පරාමාස ඉදං සච්ඡාභිනිවේස යන දෙකම ධර්ම වශයෙන් ගන්නා කල්හි එකම දෘෂ්ටි චෛතසිකයය එබැවින් ලෝභය ද්වේෂය දෘෂ්ටියයි ධර්ම වශයෙන් ග්‍රන්ථ තුනක්ම වන්නේය මේ ධර්මයෝ තිදෙන සත්වයා හට සංසාරයෙන් බැහැර විය නොහෙන පරිද්දෙන් මරණින් මතු භව පරම්පරාව සිඳී නොයන පරිද්දෙන් වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කෙරෙති එබැවින් මේ ධර්මයෝ ග්‍රන්ථ නම් වෙති උපාදාන කාම උපාදානය දිට්ඨි උපාදානය සීලබ්බත උපාදානය අත්ථවාද උපාදානයයි උපාදාන හතරකි ලෙහෙසියෙන් නොහරණා පරිද්දෙන් යම් කිසිවක් තදින් අල්ලා ගන්නා ධර්මය උපාදාන නම් වෙයි රූපාදී කාම වස්තුන් තදින් ගන්නා වූ ලෝභය කාම උපාදාන නම් වෙයි මේ සත්‍ය කියා තදින් ගන්නා වූ වැරදි මතය දිට්ඨි උපාදාන නම් වෙයි නිවනට මාර්ග නොවන මිත්‍යා සීල මිත්‍යා වෘතයන් නිවන මග වශයෙන් වර්ධවා තදින් ගන්නා ස්වභාවය සීලබ්බත උපාදානයය රූපාදී ආත්ම වශයෙන් තදින් ගන්නා ස්වභාවය අත්ථවාද උපාදානයය කාම උපාදානේ යනු ලෝභ චෛතසිකයය ඉත්‍රි උපාදාන තුනම ධර්ම වශයෙන් එකම දෘෂ්ටි චෛතසිකයය එබැවින් ධර්ම වශයෙන් ගන්නා කල්හි ලෝභය දිට්ඨිය කියා උපාදාන දෙකකි නීවරණ කාමච්ඡන්ද නීවරණය ව්‍යාපාද නීවරණය තීනමිද්ධ නීවරණය උද්ධච්ච කුක්කුච්ච නීවරණය විචිකිච්ඡා නීවරණය අවිද්‍යා නීවරණය කියා නීවරණ හයකි සත්ව සන්තානෙහි ඇති නොවූ කුසලයන් ඇති නොවන ලෙසත් ඇති වූ කුසලය නොපවත්නා ලෙසත් ආවරණය කරන කුසලයට බාධා කරන ධර්මයෝ නීවරණ නම් වෙති බලවත් ලෝභය කාමච්ඡන්ද නීවරණයය ද්වේෂය ව්‍යාපාද නීවරණයය තීනමිද්ධ නීවරණ ආදිය ඒ නම් වලින් දැක්වෙන චෛතසිකයෝය අවිජ්ජා නීවරණය මෝහ චෛතසිකයය ලෝභය ද්වේෂය තීනය මිද්දය උද්ධච්චය කුක්කුච්චය විචිකිච්ඡාවය මෝහය කියා චෛතසික ධර්ම වශයෙන් නීවරණ අටක් වෙයි තීන මිද්ද චෛතසික දෙක හා උද්ධච්ච කුක්කුච්ච චෛතසික දෙකත් එක් එක් නීවරණය වශයෙන් දේශනා කර තිබෙන්නේ කෘත්‍ය වශයෙන් හා උත්පත්ති හේතු වශයෙන්ද විරුද්ධ ධර්මයන්ගේ වශයෙන්ද ඇති සමානකම් නිසාය තීන මිද්ද චෛතසික දෙකින්ම සිදු කරන්නේ සිත හැකිලවීම වූ එකම කෘත්‍යය උද්දච්ච කුක්කුච්ච චෛතසික දෙකින්ම සිදු කරන්නේ සිත චංචල කිරීමය තීන මිද්ද දෙකටම හේතු වන්නේ අලස බව හා කය නොසොල්වන බවය උද්දච්ච කුක්කුච්ච දෙකට හේතු වන්නේ ඥාති ව්‍යසන ආදිය ගැන කල්පනා කිරීමය තීන මිද්ද දෙක වීරියට විරුද්ධය උද්දච්ච කුක්කුච්ච දෙක සමතයට විරුද්ධය මෙසේ ඇති සමානකම් නිසා
තීන මිද්ද දෙක එක් නීවරණයක් වශයෙන්ද උද්දච්ච කුක්කුච්ච දෙක එක් නීවරණයක් වශයෙන්ද දේශනය කර ඇත්තේය. දෙවන පාඩම අනුසය කාමරාග අනුසය බවරාග අනුසය පටිග අනුසය මාන අනුසය දිට්ඨා අනුසය විචිකිච්ඡා අනුසය අවිජ්ජා අනුසය කියා අනුසය ධර්ම හතකි. කාරණයක් පැමිණි කල්හි නැගී ආ හැකි පරිදි සත්ව සන්තානෙහි යටපත් වී පවත්නා කාමරාගාදීහු අනුෂය නම් වෙති. වෙන්වෙන් වූ පරමාර්ථ ධර්ම වශයෙන් ඉපිද නැති බැවින් ඒවා ඇති බව අප්‍රකටය. ඇති බව ප්‍රකට වන්නේ කරුණක් ඇති වූ කල්හිය. අනුෂය අවස්ථාවය පරිඋත්ථාන අවස්ථාවය ව්‍යතික්‍රමණ අවස්ථාවේයයි කාමරාග්ද ආදීන්ගේ අවස්ථා තුනක් ඇත. ලෝකෝත්තර මාර්ගඥානය උපදවා එහි බලයෙන් මතු නූපදිනා පරිදි කාමරාග ආදිය ප්‍රහාණය නොකළ පුද්ගලයන්ගේ සන්තානයෙහි කාමරාග ආදිය ප්‍රකටව නැතද සෝබන ස්ත්‍රී පුරුෂයන් මුණගැසීම් ආදියෙන් මතුවී ආ හැකි හැටියට ඒවා යටපත් වී නිදා ඉන්නාක් මෙන් පවතින්නේය. කාමයන්ගෙන් සම්පූර්ණයෙන් ඈත්ව වනගත වී ධ්‍යාන උපදවාගෙන සිටින මහ තවුසන්ටද සමහර අරමුණ මුණගැසීමෙන් කාමරාගය නැගී ඒමෙන් ධ්‍යානය පිරිහෙන්නේ ඒවා ඇති බව නොදැන සැටියට සන්තානයේ යටපත් වී ඇති බැවිනි. කරුණක් ඇති වූ කල්හි නැග ආ හැකි හැටියට කාමරාග ආදීන්ගේ යටපත් වී පවත්නා අවස්ථාව අනුසය අවස්ථාවයය. අනුසය අවස්ථාවෙහි පවත්නා කාමරාග ආදිය සෝබන ස්ත්‍රී පුරුෂ රූප දර්ශනාදී කරුණක් ඇති වූ කල්හි මතුවන්නේය, නැගී එන්නේය. නැගී ඒමයයි කියනුයේ ජවන චිත්තය හා එක්ව උත්පාද ආදී ෂණත්‍රයට පැමිණීමය. එසේ ජවන චිත්තය හා එක්ව උත්පාදාදී ෂණත්‍රයට පැමිණ සිටීම කාමරාග ආදීන්ගේ පරිඋට්ටාන අවස්ථාවය. සමහර විට නැග ආවා වූ කාමරාග ආදිය එපමණින්ම සංසිඳී යන්නේය. සමහර විටක ඒවා එපමණින් සංසිඳී නොගොස් කාය වාග් ద్వාරයන්ට පැමිණ ක්‍රියාවෙහි යෙදෙන්නට වන්නේය. නැගී සිටියා වූ කාමරාග ආදී අනුව වර්ධ කිරීම කාමරාග ආදී ක්‍රියාකාරීභාවයට පැමිණීමයය. කාමරාග ආදීන්ගේ ක්‍රියාකරන අවස්ථාව ව්‍යතික්‍රමණ අවස්ථාවය. ලෝභාදීන්ගේ මේ අවස්ථා තුනෙන් පළමුවන අනුසය අවස්ථාවේ සිටිනා ලෝභාදීහු අනුෂය නම් වෙති. ඔහු ඒකාන්ත පරමාර්ථ ධර්මයෝ නොවෙති. පරමාර්ථ ධර්මයන්ගේ එක්තරා අවස්ථාවක් වන බැවින් පරමාර්ථ නොවන්නාහුද නොවෙති. කරුණක් ඇතිවන විටක ඉපදිය හැකි පරිදි යටපත්ව පවත්නා කාම තණ්හාව කාම රාගානුසය නමි. එබඳු වූ රූපාරූප තණ්හාව බවරාග අනුසය නමි. ද්වේෂය පටිගානුසය නමි. මාන දිට්ඨි විචිකිච්ඡා චෛතසික මානානුසය දිට්ඨානුසය විචිකිච්ඡා අනුසය නම් වෙයි. මෝහය අවිජ්ජානුසය නම් වෙයි. මෙසේ අනුසය හතක් වුවද කාමරාග අනුසය බවරාග අනුසය යන දෙක එකම ලෝභ චෛතසිකය වන බැවින් චෛතසික ධර්ම වශයෙන් ඇත්තේ අනුසය හයකි. සංයෝජන කාමරාග සංයෝජනය රූපරාග සංයෝජනය අරූපරාග සංයෝජනය පටිග සංයෝජනය මාන සංයෝජනය දිට්ටි සංයෝජනය සීලබ්බත පරාමාස සංයෝජනය විචිකිච්ඡා සංයෝජනය උද්දච්ච කුක්කුච්ච උද්දච්ච සංයෝජනය අවිජ්ජා සංයෝජනය කියා සූත්‍රාන්තික ක්‍රමයෙන් සංයෝජන 10කි. කාමරාග බවරාග පටිග මාන දිට්ටි සීලබ්බත පරාමාස විචිකිච්ඡා
ඉස්සා මච්චරිය අවිජ්ජා කියා අභිධර්ම ක්‍රමයෙන් සංයෝජන 10කි. සසර දුකින් මිදෙන්නට නොදී සත්වයන් සංසාරෙහි බැඳ තබන රැහැනවන බැවින් මේ කාම රාග ආදී ධර්මයෝ සංයෝජන නම් වෙති. ආශ්‍රව ආදීෙහි භව නාමයෙන් දැක් වූ රූප අරූප තණ්හා දෙක මෙහි රූප රාග සංයෝජනය අරූප රාග සංයෝජනය කියා දෙකක් කොට දක්වා තිබේ. කාම රාග සංයෝජන රූප රාග සංයෝජන අරූප රාග සංයෝජන යන මේ තුනම ධර්ම වශයෙන් ගන්නා කලෙහි එකම ලෝභ චෛතසිකයය. දිට්ඨි සංයෝජන සීලබ්බත පරාමාස සංයෝජන යන දෙකින් ගැනෙන්නේද එකම දිට්ඨි චෛතසිකයය. එබැවින් චෛතසික ධර්ම වශයෙන් ඇත්තේ සංයෝජන 9කි. ලෝභය, ද්වේෂය, මෝහය, දිට්ඨිය, මානය, විචිකිච්ඡාව, ඖද්ධත්‍ය, ඊර්ෂ්‍යාව, මාත්සාරිය යන මේවා සංයෝජන 9යය. ක්ලේශ ලෝභය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය, විචිකිච්ඡාව, තීනය, උද්දච්ච, අහිරිකය, අනෝතප්පය කියා ක්ලේශ 10කි. සත්ව සන්තානයේ දවන තවන ධර්මයෝ යන අර්ථයෙන්ද කිලිටි කරන පහත් බවට පමුණුවන ධර්මයෝ යන අර්ථයෙන්ද ලෝබාදී දසය ක්ලේශ නම් වේ. මේ ධර්මයන්ගේ හැටි චෛතසික පරිච්ඡේදයෙහි දැක් වූ පරිද්දෙන් දත යුතුය. මේ ධර්මයන්ගෙන්ද දවන තවන ස්වභාවය අධිකව ඇත්තේ ලෝභ ද්වේෂ දෙකෙහිය. කිලිටි කරන ස්වභාවය සියල්ලෙහිම වෙනසක් නැතිව ඇති බව කිය යුතුය. කෙලෙස් 1500 ගණන් ගන්නා ක්‍රමය මෙසේය. සිත් සියල්ල ආරම්මන විජානන ලක්ෂණයෙන් සමාන බැවින් එක් ධර්මයක් වශයෙන් ගණන් ගනු ලැබේ. සිතය චෛතසික දෙපනස යන මේ ධර්ම රාශියට නාම ධර්ම තෙපනසයයි කියනු ලැබේ. නාම ධර්ම තෙපනස නිෂ්පන්න රූප අටලොස්ස ලක්ෂණ රූප හතර යන මේ ධර්ම 570 අධ්‍යාත්මික බාහ්‍ය වශයෙන් ද්විගුණ කර කල්හි 150ක් වෙයි. කෙලෙස් ඇතිවන්නේ ඒ ධර්ම 150 අරමුණු කොටය. එබැවින් ඒ ධර්ම 150 කෙලෙස් 10ෙන් වැඩි කරනු ලැබේ. එසේ කළ කල්හි 1500ක් වෙයි. එයට කෙලෙස් 1500යි කියනු ලැබේ. තුන්වන පාඩම මිශ්‍රක සංග්‍රහය. හේතුය, ධානාංගය, මාර්ගාංගයය, ඉන්ද්‍රියය, බලය, අධිපතිය, ආහාරයයි මිශ්‍රක සංග්‍රහය ධර්ම කොටස් 7කින් යුක්තය. මෙයට මිශ්‍රක සංග්‍රහයයි කියනුයේ මෙහි දැක්වෙන ධර්ම කොටාසවල කුසල අකුසල දෙවර්ගයම ඇති බැවිනි. හේතු ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ කියා හේතු 6කි. අමෝහ යනු ප්‍රඥා චෛතසිකයය. හේතු ගැන තෘතීය පරිච්ඡේදයේ හේතු සංග්‍රහයෙහි කියා ඇත. ධ්‍යාන අංග විතක්ක, විචාර, ප්‍රීති, ඒකාග්‍රතා, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛාව කියා ධ්‍යාන අංග 7කි. සිත අරමුණට යොමුවන්නේ, අරමුණ කරා යන්නේ, අරමුණෙහි ගමන් කරන්නේ ධ්‍යානාංගයන්ගේ බලයෙනි. ධ්‍යානාංග වමනා නැත්තේ පංච විඥානයන්ට පමණකි. ඒ සිත්වලට ධ්‍යානාංග වමනා නැත්තේ ප්‍රසාදෙහි ගැටි ඇති අරමුණ ගනිමින් එහිම උපදින නිසාය. ද්විපංච විඥානය හැර සියලුම සිත්වල ධ්‍යානාංග ලැබෙන්නේය. සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා යන මේ තුනෙන්ම ගැනෙන්නේ එකම වේදනා චෛතසිකය.
එබැවින් චෛතසික ධර්ම වශයෙන් නැත්තේ විතක්ක විචාර ප්‍රීති ඒකාග්‍රතා වේදනාව කියා ධානාංග පහකි දෝමනස්ස අකුසල ධානාංගයකි අනික්වා කුසල අකුසල දෙපක්ෂයටම සාධාරණය මාර්ග අංග සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි කියා මාර්ගංග 12කි මෙහි සම්මා දිට්ඨිය අනු ප්‍රඥා චෛතසිකයය සම්මා සංකප්ප යනු විතර්ක චෛතසිකයය සම්මා වාචාදී තුන විරති චෛතසිකයෝය සම්මා වායාම යනු වීරිය චෛතසිකයය සම්මා සති යනු සති චෛතසිකයය සම්මා සමාධි යනු ඒකාග්‍රතා චෛතසිකයය මිච්ඡා දිට්ඨිය යනු අකුසල දිට්ඨි චෛතසිකයය මිච්ඡා සංකප්ප යනු අකුසල චිත්තයන්හි යෙදෙන විතර්ක චෛතසිකයය මිච්ඡා වායාම යනු අකුසල් සිත්වල යෙදෙන වීරිය චෛතසිකයය මිච්ඡා සමාධි යනු විචිකිච්ඡා සහගත සිත හැර ඉතිරි අකුසල් චිත්තයන්හි ඒකාග්‍රතා චෛතසිකයය විචිකිච්ඡා සහගත සිත්හි ඒකාග්‍රතාව ඉන්ද්‍රිය බලභාවයටද නොපෙමිණෙන බව මතක තබා ගත යුතුය මෙහි විතර්ක වීරිය ඒකාග්‍රතා යන චෛතසික තුන දෙතන යෙදී ඇති බැවින් ධර්ම වශයෙන් ලැබෙන්නේ මාර්ගාංග නවයකි ප්‍රඥා විතර්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වීරිය සති ඒකාග්‍රතා දිට්ඨි යනු මාර්ගාංග වන චෛතසික නවයය සම්මා දිට්ඨි ආදී මේ ධර්මයෝ සමූහ සමූහ වී සිත දුගටියට අභිමුඛ කොට අකුසල විසේහිද සුගතියට හා නිවනට අභිමුඛ කොට කුසල ක්‍රියා විශේෂහිද ගමන් කරවති. දුගති සුගති නිර්වාණයන්ට පළමුවන මාර්ගයේ අංග වීමෙන් සම්මා දිට්ඨි ආදී මාර්ගාංග නම් වෙති. මෙහි මාර්ගයයි කියනුයේ උපායටය. ප්‍රාණඝාත කර්මෙහි විතක්ක විචාර දෝමනස්ස ඒකාග්‍රතා යන චතුරාංගික ධානයේද මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි යන අංග තුනෙන් යුක්ත වන මාර්ගයද ලැබෙයි. මෙසේ සකල කුසල අකුසලයන් විශේෂෙහි ධාන හා මාර්ග ලැබෙන හැටි ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් අනුව තේරුම් ගත යුතුය. හතරවන පාඩම ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවි ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය ඉති ඉන්ද්‍රිය පුරිස ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය මනින්ද්‍රිය සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය සෝමනස්ස ඉන්ද්‍රිය දෝමනස්ස ඉන්ද්‍රිය උපේක්ඛා ඉන්ද්‍රිය සද්ද ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤා ඉන්ද්‍රිය අනඤ්ඤා තඤ්ඤ සාමීති ඉන්ද්‍රිය අඤ්ඤ ඉන්ද්‍රිය අඤ්ඤතා ඉන්ද්‍රිය කියා ඉන්ද්‍රිය 20කි තමා හා සම්බන්ධ ධර්මයන් කෙරෙහි අධිපතිකම් පවත්වන ධර්මයෝ ඉන්ද්‍රිය නම් වෙති අධිපතිකම පැවැත්වීමේ යනු තමාට අනුකූල කරවා ගැනීමය කියන ලද චක්කු ආදී ධර්මයෝ තමා හා සම්බන්ධ ධර්මයන් කෙරෙහි අධිපතිකම් කරන බැවින් ඉන්ද්‍රිය නම් වෙති චක්කු ඉන්ද්‍රිය යනු චක්කු ප්‍රසාද රූපයය එය චක්කු විඥාණයට අධිපතිය චක්කු විඥාණයට ඇතිවිය හැක්කේ චක්කු ප්‍රසාදය අනුවය චක්කු ප්‍රසාදය බොහෝ දීප්තිමත් වන කලෙහි එයට අනුව රූපය හොඳින් දක්නා චක්කු විඥානයක් ඇතිවේ චක්කු ප්‍රසාදයේ දීප්ති අඩුවත හොත් එයට අනුව අරමුණ හොඳින් නොදක්නා චක්කු විඥානයක් ඇතිවේ ඇසේ දොස් ඇති කලෙහි ඇති හැටියට නොපෙනී වස්තුන් කුඩා වී හෝ මහත් වී හෝ
පැහැය වෙනස් වී හෝ පෙනෙන්නේ චක්කු විඥාණය චක්කු ප්‍රසාදයට අනුකූලව ඇතිවන නිසාය. චක්කු විඥාණයට චක්කු ප්‍රසාදයේ ස්වභාවය ඉක්මවා එයට අනුකූල නොවි ඇතිවිය නොහැකිය. චක්කු විඥාණය තමාට අනුකූල කරවන නිසා චක්කු ප්‍රසාදය එක් ඉන්ද්‍රියකි. සෝත ඉන්ද්‍රිය අනු සෝත ප්‍රසාදේය. ගාන ඉන්ද්‍රිය අනු ගාන ප්‍රසාදේය. ජීවි ඉන්ද්‍රිය අනු ජීවහා ප්‍රසාදේය. කාය ඉන්ද්‍රිය අනු කාය ප්‍රසාදේය. මේ ඉන්ද්‍රියෝ හතර දෙනද පිළිවෙලින් සෝත ගාන ජීවහා කාය විඥාණයන් කෙරෙහි අධිපතිකම් කරති. ඉති ඉන්ද්‍රිය අනු ස්ත්‍රී භාව රූපය. පුරිස ඉන්ද්‍රිය අනු පුරිස භාව රූපය. භාව රූප ස්ත්‍රී ආකාරය හා පුරුෂාකාරය ගැන්වීම වශයෙන් සම්පූර්ණ රූපයට අධිපතිකම කෙරෙයි. ස්ත්‍රී පුරුෂයන්ගේ අදහස් වලද සිතිවිලි වලද වෙනස්කමක් තිබේ. ඒට හේතුවත් ස්ත්‍රී පුරුෂ ස්වභාව දෙකමය. එබැවින් සාමාන්‍යයෙන් පංචස්කන්ධයේ කෙරෙහිම භාව රූපයන්ගේ අධිපතිකම ඇති බව කිය යුතුය. ජීවිත ඉන්ද්‍රිය රූප අරූප වශයෙන් දෙවදෑරුම් වෙයි. ජීවිත ඉන්ද්‍රිය රූපය රූප ජීවිත ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය අරූප ජීවිත ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රියය. ජීවිත ඉන්ද්‍රිය රූපය කර්මජ රූපයන්ටද ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය චිත්ත චෛතසිකයන්ටද අධිපති බව කෙරෙයි. ඒ අධිපති බව කිරීම පරම්පරාව චිරකාලයක් පැවැත්වීම සම්බන්ධේනි. මනේන්ද්‍රිය අනු සිතය ආරම්භන විජානනය සම්බන්ධයෙන් තමාහා එක්ව උපදිනා ධර්මයන් කෙරෙහි සිත අධිපතිකම් කරනු ලැබේ. සුඛේන්ද්‍රිය දුක්ඛේන්ද්‍රිය සෝමනස්ස ඉන්ද්‍රිය දෝමනස්ස ඉන්ද්‍රිය උපේක්ඛා ඉන්ද්‍රිය යන මේ පස ධර්ම වශයෙන් එකම වේදනා චෛතසිකයය. එකම වේදනා චෛතසිකය සුඛේන්ද්‍රියාදී වශයෙන් ප්‍රභේදයට පැමිණෙන්නේ ආරම්මන රසය විඳීමේ ආකාරයෙනි. සුඛ සෝමනස්ස වේදනා දෙක ඉෂ්ඨාකාරයෙන් ආරම්මන රසය විඳී. දුක්ඛ දෝමනස්ස වේදනා දෙක අනිෂ්ඨාකාරයෙන් ආරම්මන රසය විඳී. උපේක්ෂා වේදනා මධ්‍යස්ථ ආකාරයෙන් ආරම්මන රසය විඳී. සුඛ වේදනාහි වේදනා ආදීහු ඒ ඒ ආකාරයෙන් ආරම්මන රසය විඳීමෙහි සම්ප්‍රයුක්ත ධර්මයන්ට අධිපතිකම පවත්වති. සම්ප්‍රයුක්ත ධර්මයෝයයි කීයේ ඒ ඒ වේදනා හා බැඳී උපදිනා චිත්ත චෛතසිකයන්ටය. සද්දීන්ද්‍රිය යනු ශ්‍රද්ධා චෛතසිකය. විරිය ඉන්ද්‍රිය යනු වීරිය චෛතසිකය. සති ඉන්ද්‍රිය යනු ස්මෘති චෛතසිකය. සමාධි ඉන්ද්‍රිය යනු ඒකාග්‍රතා චෛතසිකය. විචිකිච්ඡා සහගත සිතේ ඒකාග්‍රතාවය හැරය. පංචීන්ද්‍රිය යනු ලෞකික සිත්වල ප්‍රඥාවය. මේ ධර්ම පහෙන් ශ්‍රද්ධාව බුද්ධාදී වස්තුන්හි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් සම්ප්‍රයුක්ත ධර්මයන්ට අධිපති වෙයි. වීරිය ක්‍රියාවෙහි නොපසු බැසීම සම්බන්ධයෙන්ද ස්මෘතිය කලයුත්ත ඉක්මයා නොදීම සම්බන්ධයෙන්ද සමාධිය අරමුණෙහි මනාකොට පිහිටීම සම්බන්ධයෙන්ද ප්‍රඥාව අරමුණේ සැටි දැනගැනීම සම්බන්ධයෙන්ද සම්ප්‍රයුක්ත ධර්මයන්ට අධිපතිකම් කරන්නේය. අනඤ්ඤාතඤ්ඤ සාමීති ඉන්ද්‍රිය යනු සෝවාන් මාර්ග චිත්තේ ප්‍රඥාවය. අනඤ්ඤාතඤ්ඤාස් සාමීති ඉන්ද්‍රිය යන වචනේ තේරුම නොදන්නා ලද්ද දැනගන්නට ඕනෑය කියා උත්සාහ කරන්නහුගේ ඉන්ද්‍රියය යනුය. පෙර කිසි කලෙක නොදත් චතුසත්‍ය ධර්මය හා නිවන් දැක දැනගැනීමිය යන උත්සාහයෙන් විදර්ශනා වඩන්නහුට ඒ උත්සාහය නිසා ඇතිවන ඥානය වන බැවින් ප්‍රථම මාර්ග ඥානය අනඤ්ඤාතඤ්ඤාසාමීති ඉන්ද්‍රිය නම් වේ.
අඤ්ඤේන්ද්‍රිය යනු සෝවාන් ඵල චිත්තේ පටන් අරහත් මාර්ග චිත්තේ දක්වා ඇති ලෝකෝත්තර සිත හයෙහි ප්‍රඥාවය. අඤ්ඤේන්ද්‍රිය යන වචනේ තේරුම දැනගන්නා ඉන්ද්‍රිය යනුය. සෝවාන් මාර්ග ඥානෙන් පෙර නොදන්නා ලද්ද දැනගත්තේ වී නමුත් ක්ලේශ ප්‍රහාණ කෘත්‍ය නොනිමි බැවින් මේ ඥාන හයෙන් වරක් දැනගන්නා ලද්දම නැවත නැවත බලනු ලැබේ. අඤ්ඤතා වින්ද්‍රිය යනු අරහත්ඵල චිත්තයේ ප්‍රඥාවය. අඤ්ඤතා වින්ද්‍රිය යන්නෙහි තේරුම දතයුත්ත දැන අවසන් කළ තැනැත්තාගේ ඉන්ද්‍රිය යනුයි. මෙසේ ඉන්ද්‍රිය දෙවිස්සක් වතුදු ධර්ම වශයෙන් ගන්නා කල්හි වේදනා ඉන්ද්‍රිය පහ එකම වේදනා චෛතසිකය වන බැවින්ද පඤ්චේන්ද්‍රියාදී අවසාන ඉන්ද්‍රිය හතර එකම ප්‍රඥා චෛතසිකය වන බැවින්ද එකක් වූ ජීවිත ඉන්ද්‍රිය රූපාරූප වශයෙන් ධර්ම දෙකක් වන බැවින්ද ධර්ම වශයෙන් ඉන්ද්‍රිය ඇත්තේ 16කි. ප්‍රසාද රූප පහ භාව රූප දෙක ජීවිත රූපය ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය චිත්තය වේදනාව සද්ධා වීරිය සති ඒකාග්‍රතා පඤ්ඤා යන චෛතසික පහද යන මේ ධර්මයෝ 16 දෙන ඉන්ද්‍රිය ධර්මයෝය. ඉන්ද්‍රිය දැනගැනීමේ ප්‍රයෝජනය පරමාර්ථ ධර්මයන් නොහඳුනන ඒවායේ බලය ගැන දැනීම නැති අයගේ ඉන්ද්‍රියයන්ගෙන් කෙරෙන වැඩ අභ්‍යන්තරෙහි පවත්නා ආත්මයකින් කෙරෙන වැඩයයි වර්ධවා තේරුම් ගනිති. ඉන්ද්‍රියන්ම හෝ ආත්මයයි වර්ධවා සිතා ගනිති. ඉන්ද්‍රිය ධර්ම තේරුම් ගැනීම ලෝකයා විසින් ඇති හැටියට සලකන ආත්මය නැති බව තේරුම් ගැනීමට උපකාරී වේ. ආත්මයක් ඇතැයි මුලා වී සිටින ජනකාය ඉන් මිදවීම පිණිස තථාගතයන් වහන්සේ විසින් මේ ඉන්ද්‍රිය දෙවිස්ස වදාරා තිබේ. පස්වන පාඩම බල. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල, හිරි බල, ඔත්තප්ප බල, අහිරික බල, අනෝතප්ප බල කියා බල ධර්ම නවයකි. විරුද්ධ ධර්මයන් මර්ධනය කරන බැවින්ද විරුද්ධ ධර්මයන් විසින් නොසලවිය හැකි බැවින්ද ශ්‍රද්ධාදීහු බල නම් වෙති. දිට්ටි විචිකිච්ඡා ආදීහු ශ්‍රද්ධාවට විරුද්ධයෝය. ඒ ධර්මයන් විසින් සලවිය නොහෙන බැවින් ශ්‍රද්ධාව බලයකි. අලස බවින් කම්පා කළ නොහෙන බැවින් වීරිය බලයකි. අකුසල ධර්මයන් විසින් නොසලවිය හැකි බැවින් සතිය බලයකි. උද්දච්චයෙන් නොසලවිය හැකි බැවින් සමාධිය බලයකි. සමාධිය යනු ඒකාග්‍රතාවයය. මෝහයෙන් නොසලවිය හැකි බැවින් ප්‍රඥාව බලයකි. අහිරිකයෙන් කම්පා කළ නොහෙන බැවින් හිරිය බලයකි. අනෝතප්තයෙන් කම්පා කළ නොහෙන බැවින් ඔත්තප්පය බලයකි. හිරියෙන් කම්පා කළ නොහෙන බැවින් අහිරිකය බලයකි. ඔත්තප්පයෙන් කම්පා කළ නොහෙන බැවින් අනෝතප්පය බලයකි. වීර චෛතසිකයේ නොයදන සිත්වල බලධර්ම නොලැබේ. අධිපති ඡන්දාධිපතිය, චිත්තාධිපතිය, විරියාධිපතිය, විමංසාධිපතිය කියා අධිපති ධර්ම හතරකි. අන්‍යන් තමන්ට අනුකූල කරවා ගන්නෝ, අන්‍යන් තමන්ගේ කැමැත්තේ හැටියට හසුරුවන්නෝ අධිපතිහුය. තමන් හා සම්ප්‍රයුක්ත ධර්මයන් තමාට අනුකූල කරගන්නා ධර්මයන්ටද අධිපතියයි කියනු ලැබේ. ඡන්දා ආදීහු තමන් හා සම්ප්‍රයුක්ත ධර්මයන් තමන්ට අනුකූල කරවන්නෝය. එබැවින් ඒ ධර්මයෝ අධිපතිහු නම් වෙති. ඡන්දාධිපතිය යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවනයන්හි යෙදෙන ඡන්ද චෛතසිකයය. චිත්තාධිපති යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවන චිත්තයය. විරියාධිපති යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවනයන්හි යෙදෙන වීරිය චෛතසිකයය.
විමංසා අධිපති යනු ප්‍රඥා චෛතසිකයය. ඒක හේතුක අහේතුක ජවන චිත්තයන් හා ඒවායේ යෙදෙන වීරයත් අධිපති භාවයට නොපැමිණෙයි. චන්දා ප්‍රඥා චෛතසික දෙක අහේතුක ඒක හේතුක ජවනයන්හි යෙදෙන්නේද නැත. චන්ද චිත්ත වීරිය විමංස යන මේ සතරම අධිපති ධර්මවතුදු එකවරකදී අධිපති වන්නේ එයින් එක් ධර්මයක් පමණකි. සමහර සිතක චන්ද විරිය විමංස යන තුනම යෙදෙයි. එහෙත් ඒ අවස්ථාවේදී චිත්තය අධිපති වෙතොත් චෛතසික තුනෙන් එකකදු අධිපති නොවේ. යම්කිසි අවස්ථාවක ඡන්දය අධිපති වේ නම් ඒ අවස්ථාවේ චිත්ත විරිය වීමංසයෝ අධිපති නොවෙති. වීරිය වීමංසයන් අධිපති වන කල්හිද එසේමය. ඉන්ද්‍රිය අධිපති දෙපක්ෂයේ වෙනසද තේරුම් ගත යුතුය. ඉන්ද්‍රියෝද අන්‍ය ධර්මයන් තමන්ට අනුකූල කරන් ගන්නෝය. අධිපති හෝද අන්‍ය ධර්මයන් තමන්ට අනුකූල කරගන්නෝය. ඒ දෙපක්ෂයේ ඉන්ද්‍රිය ධර්මයන් අධිපතිකම් කරන්නේ තමන් විසින් සිදු කරන කෘත්‍ය විශේෂෙහි පමණකි. එසේ කරන්නේද අධිපති ධර්මයට අනුකූල වෙමින්මය. එබැවින් ඉන්ද්‍රියෝ යටත් රජවරුන් වැනිය. අධිපතිහු අධිරාජ්‍යයන් වැනිය. චන්දාධිපති යනු යම් කිසිවක් සිදුකිරීමේ බලවත් ඕනෑකමය. ඕනෑකම ඇතිනම් නොකළ හැකි දෙයක් නැතැයි කියා ඡන්දය පෙරදරි කරගත් තැනැත්තා හට ඕනෑ කරන දෙය සිදුකිරීම වශයෙන් ඔහුගේ අදහස අනුව ඡන්දය සහිත වූ කුසල් වූ හෝ අකුසල් වූ හෝ බොහෝ සිත් ඇතිවන්නේය. එසේ ඇතිවන සිත් හා ඒවායේ යෙදෙන චෛතසිකද ඡන්දය අධිපති කොට ඇතිවන ධර්මයෝය. චිත්ත ආදිය අධිපති වන හැටිද මේ නයින් සලකා ගත යුතුය. ආහාර කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරයයි ආහාර හතරකි. ආහාර යන වචනයේ තේරුම යම් කිසි ඵලයක් ඇතිකරන හේතුව යනුයි. නොඑක් දේ ඇතිකරන හේතු බොහෝ ඇත්තේය. ඒ හේතු නතුරෙන් කබලින්කාර ආහාර ආදී සතර අධ්‍යාත්මික సంతාණයට අයත් නාම රූපයන්ගේ ඇතිවීමට හා පැවැත්මට විශේෂයෙන් හේතු වන බැවින් ඒවාට ආහාර යන නාමය දී තිබේ. කබලින්කාර ආහාරය යනු අනුභව කරන ආහාරවල ඕජාවය. එයින් ශරීරයෙහි ආහාරජ රූප ඇති කරනු ලැබේ. වී ඇටයක බලය ප්‍රධාන වන්නේ ගොයම් පැලය ඇති කිරීමටය. ඇති වූ ගොයම් පැලයේ වැඩීමට හා මාස ගණනක් පැවැත්වීමට ප්‍රධාන හේතු වන්නේ පෝර හා වතුරය. එමෙන් කබලින්කාර ආහාරයෙන් ජීවත් වන සත්වයන්ට කර්මය ප්‍රධාන වන්නේ ප්‍රතිසන්ධියේදී රූප ඇති කිරීමටය. ඉන්පසු සත්වයාගේ වැඩීමට හා කලක් ජීවත් වීමටත් ප්‍රධාන වන්නේ ඍතු ආහාර දෙකය. කර්මජ රූප පරම්පරාව මරණය තෙක් පවතින්නේ ඍතු ආහාරයන්ගේ අනුග්‍රහයනි. ඍතුවටද තමාගේ කෘත්‍ය කළ හැකි වන්නේ ආහාරයේ උපකාරය ලැබෙන හොත්ය. එබැවින් සත්වයාගේ වැඩීමට හා කලක් ජීවත් වීමට ආහාරයාගේ උපස්තම්භණයම ප්‍රධාන වේ. එබැවින් කබලින්කාර ආහාරයේ විශේෂ හේතුවක් වශයෙන් වදාරා තිබේ. පස්ස ආහාරයේ අනු පස්ස චෛතසිකය. එයින් වේදනාව ඇති කරනු ලැබේ.
පක්ෂීහු ඔවුන්ගේ තුඩින් ආහාර ගෙන ජීවත් වෙති. තුඩ නැති වුවහොත් ආහාර ගැනීමට ක්‍රමයක් නැතිව ඔවුහු මැරෙන්නාහ. එමෙන් මේ සත්වයෝ පස්සය කියා ආරම්මන රසය ලබා වේදනාවෙන් ඇතිවීමෙන් තණ්හාව ඇතිකරගෙන සංසාරය දික්කර ගනිති. පස්සයක් නැතිනම් වේදනා තණ්හාවන්ට ඇතිවිය නොහි සංසාරයේ සිඳී යන්නේය. සංසාර ප්‍රවෘත්තියට පස්සය ප්‍රධාන හේතුවක් වෙයි. එබැවින් එය ආහාර නාමයෙන් වදාරා තිබේ. මනෝ සංචේතන ආහාරය යනු කුසල අකුසල චේතනාවය. එයින් කාම රූප අරූප යන භවත්‍රයෙහි ප්‍රතිසන්ධිය ඇති කරනු ලැබෙයි. පක්ෂීහු ගසින් ගසට පියාඹා ආහාර සපයාගෙන ජීවත් වෙයි. එමෙන් මේ සත්වයෝ කර්ම බලයෙන් භවයෙන් භවයට යමින් සංසාරය පවත්වති. ඉදින් සත්වයා නැවත නැවත භවයෙන් භවයට යවන කර්මය නැතිනම් සංසාර ප්‍රවෘත්තිය නොවන්නේය. සංසාරයේ දිගින් දිගට නොසිඳී පැවැත්මට කර්මයද විශේෂ හේතුවකි. එබැවින් එයටද ආහාර නාමය දී තිබේ. විඥාන ආහාරය යනු චිත්තය. එයින් ප්‍රතිසන්ධියේදී ස්පර්ශ වේදනා ආදී නාම ධර්මයන් හා කර්මජ රූප ඇති කරනු ලැබේ. ප්‍රවෘත්ති කාලයේදී චිත්තජ රූප හා චෛතසික ධර්ම එයින් ඇති කරනු ලැබේ. විඥානයක් නැතිනම් නාම රූපයන් ඇති නොවි සංසාරයේ සිඳී යන්නේය. සංසාර ප්‍රවෘත්තියට විඥානයද ප්‍රධාන හේතුවකි. එබැවින් එයටද ආහාර නාමය දී තිබේ. ආහාර හතරෙන් කබලින්කාර ආහාරය රූප ආහාරය ය. ඉතිරි තුන අරූපයෝය. අයවැනි පාඩම බෝධිපාක්ෂික සංග්‍රහය. බෝධි අනු ලෝකෝත්තර මාර්ග ඥානයට නමකි. ලෝකෝත්තර මාර්ග ඥානයට උපකාරවන ධර්මයෝ බෝධිපාක්ෂික නම් වෙති. සතිපට්ඨානය, සම්‍යක් ප්‍රදානය, ඉර්ධිපාදය, ඉන්ද්‍රිය, බලය, බෝධ්‍යාංගය, මාර්ගාංගයයි බෝධිපාක්ෂික ධර්ම කොටස් හතකි. සතිපට්ඨාන හතරක්ද, සම්‍යක් ප්‍රදාන හතරක්ද, ඉර්ධිපාද හතරක්ද, ඉන්ද්‍රිය පසක්ද, බල පසක්ද, බෝධ්‍යාංග හතක්ද, මාර්ගාංග අටක්ද වන බැවින් වෙන්වෙන් වශයෙන් බෝධිපාක්ෂික ධර්ම 37ක් වෙයි. සතිපට්ඨාන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ලෙස සතිපට්ඨාන හතරකි. සිතට නානා ආරම්මණෙහි විසිර යා නොහෙන ලෙස කායාදී ආරම්මණයන්හි මනාකොට පිහිටන සතිය සතිපට්ඨාන නම් වෙයි. එය ධර්ම වශයෙන් එකක් වුවද පිහිටන ස්ථාන වූ කාය ආදී ආරම්මණයන්ගේ වශයෙන් හතරක් කොට වදාරා තිබෙයි. ආශ්වාස ප්‍රාශ්වාස දෙකෙහි හා කේසාදී කාය කොට්ටාසයන්හිද පවත්වන සිහිය කායානුපස්සනා සතිපට්ඨාන නම් වෙයි. නවාකාර වේදනාවන්හි පවත්වන සිහිය වේදනානුපස්සනා සතිපට්ඨාන නම් වෙයි. සරාග ආදී වශයෙන් සොළොස් ආකාර වන චිත්තයන්හි පවත්වන සිහිය චිත්තානුපස්සනා සතිපට්ඨාන නම් වෙයි. පංච ප්‍රභේද වූ නීවරණ ආදී ධර්මයන්හි පවත්වන සිහිය ධම්මානුපස්සනා සතිපට්ඨාන නම් වෙයි.
සම්යක් ප්‍රදාන උපන් අකුසලයෙන් ප්‍රහාණය පිණිස කරන ව්‍යායාමය නූපන් අකුසලයෙන් නූපදීම පිණිස කරන ව්‍යායාමය නූපන් කුසලයෙන් ඉපදීම පිණිස කරන ව්‍යායාමය උපන් කුසලයෙන් දියුණු වීම පිණිස කරන ව්‍යායාමය මෙසේ සම්යක් ප්‍රදාන හතරකි බොහෝ වෙහෙසීම නිසා ශරීරයේ ලේ සිඳී මස් වියලී ගොස් ඇටත් සමත් නහරත් ඉතිරිවන තත්වයට පැමිණියත් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට කරන වීරිය නොනවත්වමි යකියා පවත්වන බලවත් වීරියය සම්යක් ප්‍රධාන වීරිය නම් වෙයි ඒ වීරිය ධර්ම වශයෙන් එකක් වුවද එයින් සිදුවන්නේ කෘත්‍යයන් අනුව සම්යක් ප්‍රධාන හතරක් කොට වදාරා තිබෙයි තම ආතින් යම් පාප කර්මයක් කෙරියත් නම් එබඳු පාපයක් නිවනට පැමිණීම දක්වා තමා අතින් නැවත සිදු නොවනු සඳහා සිල් පිරීමෙහි හා සමත විදර්ශනා භාවනන්හි යෙදීමෙහි පවත්වන බලවත් වීරිය පළමුවන සම්යක් ප්‍රදානේය තමා අතින් සිදු වූ බවක් නොදන්නා වූ අනුන් කරනු දැකීමෙන් ඇසීමෙන් හෝ බණපොත්වලින් හෝ දැනගන්නා ලද පාප කර්මයන් තමාගේ సంతානෙහි කිසි කලෙක ඇති නොවීම පිණිස තමා අතින් ඒ පව්කම් නොකරනු පිණිස සිල් පිරීමෙහි හා සමත විදර්ශනා භාවනන්හි යෙදීමෙහිද පවත්වන වීරිය දෙවන සම්යක් ප්‍රදානයයි කුසල ධර්මයන් අතුරෙන් එතෙක් තමාගේ సంతානෙහි ඇති නොවූ සීල සමත විදර්ශනා භාවනා කුසලයන් ඇතිකර ගැනුම පිණිස කරන ව්‍යායාමය තවත් ක්‍රමයකින් කියතහොත් සප්ත විසුද්ධි නතුරින් නොලැබූ විසුද්ධි නැතිකර ගැනීම පිණිස පවත්වන වීරිය තුන්වන සම්යක් ප්‍රදානයයි පෘථජන පුද්ගලයා විසින් යම් සීලාදී ගුණයක් ඇතිකරගෙන ඇතත් කෙලෙසුන්ට වශක වීමෙන් හෝ භවාන්තරයකට පැමිණීමෙන් හෝ ඔහුගේ ඒ ගුණ පිරිහියා හැක එසේ නොවනු පිණිස ලෝකෝත්තර මාර්ගයට පැමිණ ඒ ගුණ ස්ථීර කර ගැනීම සඳහා කරන ව්‍යායාමය හතරවන සම්යක් ප්‍රදානයය ඉර්ධිපාද ඡන්ද චිත්ත විරිය විමංසා මෙසේ ඉර්ධිපාද හතරකි ඉර්ධි අනු යම් කිසිවක සිද්ධියය එනම් හරියාමය අනේක ප්‍රකාර ඉර්ධි ඇත්තේය ඒ ඉර්ධි නතුරෙන් මේ බෝධිපාක්ෂික ධර්ම කතාවෙහි ඉර්ධිය වශයෙන් ගැනෙන්නේ බුද්ධ ශාසනයෙහි භාවනාවෙන් උපදවන ධ්‍යාන අභිඤ්ඤා මාර්ගඵල සංඛ්‍යාත මහත්ගත ලෝකෝත්තර ධර්ම සමූහයය ඉර්ධි පාදයේයි කියනුයේ ඒ ඉර්ධීන්ට පැමිණීමට ඒවා ලැබීමට ප්‍රධාන වශයෙන් උපකාර වන ඡන්ද චිත්ත වීරිය විමංස යන මේ ධර්ම හතරටය බුදුසසුනේහි යෝග කර්මයන් හෙවත් භාවනා බලයෙන් උපදවන මහත්ගත ලෝකෝත්තර ධර්ම ඉපදවීමට ඉතා දුෂ්කරය දුබල වූ ඡන්ද ආදීන් ඒවා නොඉපදවිය හැකිය ඒවා ඉපදවිය හැක්කේ මහත් වූ උපද්‍රවයකින් වුවද නැති කල නොහෙන බලවත් වූ ඡන්ද ආදීන් පමණකි එබැවින් ඉර්ධිපාද වනුයේ අධිපති වීමෙන් බලවත් වූ ඡන්ද ආදී ධර්ම හතර බව දත යුතුය ඉන්ද්‍රිය සද්දි ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤා ඉන්ද්‍රියයි ඉන්ද්‍රිය පහකි මේ ඉන්ද්‍රිය පහ මිශ්‍රක සංග්‍රහය කියවුණු දෙවිසි ඉන්ද්‍රියන්හිද කියවෙනි සාමාන්‍ය ශ්‍රද්ධාව භාවනාවෙන් දියුණු කළ ශ්‍රද්ධාවයයි ශ්‍රද්ධාව දෙවදෑරුමිය බෝධිපාක්ෂික ධර්ම විශේෂෙහි ශ්‍රද්ධා ඉන්ද්‍රිය වශයෙන් ගැනෙන්නේ
භාවනාවෙන් දියුණු කළ ශ්‍රද්ධාවයි. එසේම විරිය ඉන්ද්‍රිය ආදී වශයෙන් ගනු ලබන්නේද භාවනාවෙන් දියුණු කළ වීරිය ආදී ඉන්ද්‍රිය එසේමය. බල සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල කියා බල ධර්මද පහකි. මිශ්‍රක සංග්‍රහයේ කියවුණු බලවලදී මේවාද කියවින. මේවායේ වෙනස ලෝකෝත්තර මාර්ගයට උපකාර විය හැකි තත්වයට භාවනාවෙන් දියුණු කළ ශ්‍රද්ධා ආදිය වීම පමණකි. හත්වන පාඩම බෝධ්‍යාංග. සති සම්බොජ්ජංගය, ධම්ම විචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය මෙසේ බෝධ්‍යාංග හතකි. ලෝකෝත්තර මාර්ගයේ ඇතිවන අවස්ථාවෙහි එයහා බැඳී ඇතිවන්නා වූ ස්මෘති ධර්ම විචය ආදී මේ ධර්ම හත සිතෙහි හැකිලෙන බව, සෙලවෙන බව යනාදී උපද්‍රවයන් දුරු කරමින් අඩුවක් නැතිව මනාකොට සත්‍ය අවබෝධය කිරීමට උපකාර වන බැවින් බෝධි නම් වෙයි. බෝධි නම් වූ ඒ ධර්ම සමූහයේ අංගයෝ හෙවත් අවයවයෝ බොජ්ජංග නම් වෙති. සති සම්බොජ්ජංග යනු සතිපට්ඨාන ආදී නම්වලින් කියවුණු ස්මෘති චෛතසිකය. එය භාවනා කිරීමෙන් යෝගාවචරයාගේ සන්තානෙහි ක්‍රමයෙන් වැඩි ලෝකෝත්තර මාර්ග චිත්තේ උපදන අවස්ථාවෙහි එහා බැඳී සත්‍ය අවබෝධයට උපකාර වෙමින් උපදිනේය. ධම්මවිචය සම්බොජ්ජංග යනු ප්‍රඥා චෛතසිකයය. විදර්ශනාවට භූමි වන නාම රූප ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් මනාකොට විභාග කරන බැවින් ඒ ප්‍රඥාව ධම්මවිචය නම් වේ. ඒ ප්‍රඥාව විදර්ශනාවට භූමි වන සංස්කාර විශේෂෙහි ක්‍රමයෙන් වැඩි ලෝකෝත්තර මාර්ග ඥානය වන්නේය. විරිය සම්බොජ්ජංග යනු සම්‍යක් ප්‍රධාන නාමයෙන් දක්වුණු බලවත් වීරියය. එයද අනුක්‍රමයෙන් වැඩි කුසල ධර්මයන් විශේෂෙහි පසුබැසීම හැකිලීම සිදු කරන ක්ලේශයන් දුරුකොට ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහිදී සත්‍ය අවබෝධයට සහාය වෙයි. ප්‍රීති සම්බොජ්ජංග යනු ප්‍රීති චෛතසිකයය. එයද විදර්ශනා භූමිය වන සංස්කාරයන් කෙරෙහි භාවනා වශයෙන් වැඩි කුසල ධර්මයන් කෙරෙහි නොසතුටු වන ස්වභාවය දුරුකොට භාවනා වශයෙන් ක්‍රමයෙන් වැඩි මාර්ගක්ෂණයෙහි සත්‍ය අවබෝධයට සහාය වන්නේය. පස්සද්ධි සම්බොජ්ජංගය යනු කායචිත්ත පස්සද්ධි දෙකය. භාවනා කිරීමේදී එය ක්‍රමයෙන් වැඩි සිතෙහි දැවෙන තැවෙන ස්වභාවය දුරුකොට සාන්ත සීතල ස්වභාවයකට පමුණුවා ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහිදී සත්‍ය අවබෝධයට සහාය වෙයි. සමාධි සම්බොජ්ජංග යනු ඒකාග්‍රතා චෛතසිකයය. එයද භාවනාවෙන් ක්‍රමයෙන් වැඩි සිතෙහි නොසන්සුන් බව දුරු කරමින් සත්‍ය අවබෝධයට සහාය වෙයි. උපේක්ඛා සම්බොජ්ජංගේ යනු තත්‍ර මංජ තත්තා චෛතසිකයය. එයද භාවනාවෙන් ක්‍රමයෙන් වැඩි සිතෙහි හැකිලෙන සැලෙන ස්වභාවය සම්පූර්ණයෙන් දුරු කරමින් මාර්ගක්ෂණයෙහිදී සත්‍ය අවබෝධයට සහාය වන්නේය. මාර්ගාංග සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ ධර්මයෝ අට දෙන මාර්ග අංග නම් වෙති. ලෝකෝත්තර භාවයෙන් එකවර එක සිතක් හා බැඳී උපදිනා වූ සම්මා දිට්ඨි ආදී මේ ධර්ම අටෙන් කෙලෙස් නැසීම හා නිවන් දැකීම සිදු කරනු ලැබේ. මාර්ග අංගය යන මෙහි
මාර්ගණ්‍ය යනුවෙන් කියවෙන්නේ උපාය යන අර්ථයය. එය කෙලෙස් නැසීමේත් නිවන් දැකීමේත් උපායය. අංග යනුවෙන් කියවෙන්නේ අවයව යන අර්ථයය. කෙලෙස් නසන නිවන් දකින උපායේ අවයව හෙවත් කොටස් මාර්ගාංග නම් වෙයි. මේ ලෝකෝත්තර මාර්ගයේහි තත්ව හතරක් ඇත. ඒ තත්වයන්ට පිළිවෙලින් සෝතාපට්ටි මග්ග, සකදාගාමි මග්ග, අනාගාමි මග්ග, අරහත් මග්ග යන නම් කියනු ලැබේ. මාර්ගාංග 8 මිශ්‍රක සංග්‍රහයෙහි කී පරිදි දත යුතුය. ප්‍රභේද වශයෙන් සත් 30ක් වන මේ බෝධිපාක්ෂික ධර්මයෝ පරමාර්ථ ධර්ම වශයෙන් ස්මෘතිය, වීරිය, ඡන්දය, චිත්තය, ප්‍රඥාවය, ශ්‍රද්ධාවය, ඒකාග්‍රතාවය, ප්‍රීතිය, පස්සද්ධිය, තත්‍ර මජ්ජ තත්තාවය, විතර්කය, සම්මා වාචාව, සම්මා කම්මන්තය, සම්මා ආජීවය කියා තුදුසක් වන්නාහ. මේ තුදුස් ධර්මයන් අතුරෙන් විතක්කය, පස්සද්ධිය, ප්‍රීතිය, තත්‍ර මංජතාවය, ඡන්දය, චිත්තය, විරති තුනේ යන මේ ධර්ම නවය එක් එක් තැනකම ආයේය. එක් ධර්මයක් වූ වීරිය සම්‍යක් ප්‍රධාන හතරය, වීරය ඉර්ධිපාදය, වීරය ඉන්ද්‍රිය, වීරය බලය, වීරය සම්බොජ්ජංගය, සම්මා වායාමයයි ස්ථාන නවයක එන්නේය. එක් ධර්මයක් වන සතිය, සතිපට්ඨාන හතරය, සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ජංගය, සම්මා සතියයයි ස්ථාන අටක එන්නේය. ඒකාගතාව, සම්මා සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය, සමාධි සම්බොජ්ජංගය, සම්මා සමාධියයයි ස්ථාන හතරක එන්නේය. ප්‍රඥා චෛතසිකය, විමංසා ඉර්ධිපාදය, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය, ධම්ම විචේ සම්බොජ්ජංගය, සම්මා දිට්ඨියයි ස්ථාන පහක එන්නේය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බලය යන ස්ථාන දෙකෙහි ශ්‍රද්ධා චෛතසිකය එන්නේය. මේ බෝධිපාක්ෂික ධර්ම සියල්ල සියලුම ලෝකෝත්තර සිත්වල සාමාන්‍යයෙන් ලැබෙන්නේය. ද්විතීය ධ්‍යාන ආදී ලෝකෝත්තර සිත්වල සම්මා සංකප්පයද, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන ලෝකෝත්තර සිත්වල සම්මා සංකප්ප, ප්‍රීති සම්බොජ්ජංග යන දෙකමද නොලැබෙන්නේය. ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විශුද්ධීන් සම්පාදනය කිරීමේදී ලෞකික සිත්වලද සුදුසු පරිදි බෝධිපාක්ෂික ධර්මයෝ ලැබෙත්. ලෝකෝත්තර චිත්තේහි මෙන් ලෞකික චිත්තයන්හි බෝධිපාක්ෂික ධර්ම සියල්ල එකවර නොලැබේ. සර්ව සංග්‍රහය 8 පාඩම. පංචස්කන්ධය, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධයයි ස්කන්ධ පහකි. රූපස්කන්ධය යනු රූප පරිච්ඡේදයේ දැක්වුණු රූප 28ය. අතීතාදී වශයෙන් වේද වූ රූප සියල්ල රූපභාවයෙන් සිතින් එක් සමූහයක් වශයෙන් ගෙන සියල්ලටම රූපස්කන්ධයයි කියනු ලැබේ. ස්කන්ධ යන වචනයේ තේරුම සමූහය යනුයි. රූප සමූහය රූපස්කන්ධයය. වේදනාස්කන්ධය යනු දෙපනස් චෛතසිකයන්ගෙන් එකක් වන වේදනා චෛතසිකයය. අතීතාදී වශයෙන් අනේකාකාරයෙන් බෙදී ඇති වේදනා සියල්ල වේදනා භාවයෙන් සිතින් එක්කොට සියල්ලම වේදනාස්කන්ධයයි කියනු ලැබේ. සංඥාස්කන්ධය යනු සංඥා චෛතසිකයය. අතීතාදී වශයෙන් අනේක ප්‍රකාර වන සංඥා සියල්ල සංඥා භාවයෙන් සිතින් එක්කොට සියල්ලට සංඥාස්කන්ධයයි කියනු ලැබේ.
සංස්කාර ස්කන්ධ යනු වේදනා සංඥා දෙක හැර ඉදිරි චෛතසික 50ය අතීතාදී වශයෙන් අනේක ප්‍රකාර වන ඒ චෛතසික රාශිය සංස්කාර භාවයෙන් එක් සමූහයක් වශයෙන් සිතින් සලකා සංස්කාර ස්කන්ධයයි කියනු ලැබේ විඥාන ස්කන්ධය යනු එකුන් අනුචිත්තයය අතීතාදී වශයෙන් අනේක ප්‍රකාර වන විඥාන රාශිය විඥාන වශයෙන් එක් සමූහයක් කොට විඥාන ස්කන්ධයයි කියනු ලැබේ සතර පරමාර්ථයෙන් නිර්වාණය හැර ඉතිරි සියල්ල පංචස්කන්ධයට අයත්‍ය අතීතාදී වශයෙන් ප්‍රභේදයක් නැතිව එකම ධර්මයක්ව පවත්නා බැවින් නිර්වාණ සමූහයක් නැත එබැවින් ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් නොවේ සංස්කාර යන වචනය අර්ථ කීපයක යෙදේ අනිච්චාවත සංඛාරා යන ගාථාවෙහි සංස්කාර යනුවෙන් කියවෙන්නේ ප්‍රත්‍යයෙන් හටගත් දේය පංචස්කන්ධයට අයත් සියල්ලම ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම වන බැවින් අනිච්චාවත සංඛාරා යන්නෙන් එන සංඛාර ශබ්දයෙන් පංචස්කන්ධයම කියවේ සංස්කාර ස්කන්ධයයි කියන තැන සංස්කාර නාමයෙන් ගැනෙන්නේ වේදනා සංඥාවන්ගෙන් අන්‍ය වූ චෛතසික 50ය කරුණු අවුල් නොවීම පිණිස සංස්කාර යන වචනයෙන් කියවෙන මේ අර්ථ දෙක මතක තබා ගත යුතුය නාම රූප ධර්ම සමූහය රූප වේදනා ආදී වශයෙන් මෙසේ පස් කොටසකට බෙදා තිබෙන්නේ ආත්ම සංඥා දුරු කර ගැනීමට පහසු වීම පිණිසය ආත්ම සංඥාව රූප ආදී පස් කොටසෙහි වෙන්වෙන් වශයෙන් ඇතිවේ මම ලස්සනය මම උසය මිටිය තරය යනාදී රූපේහි ආත්ම සංඥාව ඇතිවේ මේ සැප විඳීමය දුක් විඳීමය සැප දුක විඳින්නේ මාය යනාදී වේදනාව ආත්ම කොට ගනී මම අසවල් අසවල් දේ දනිමි දන්නේය මාය කියා සැලකීම් වශයෙන් සංඥාව ආත්ම කොට ගනී දෙන්නේත් මාය ගන්නේත් මාය යන්නේත් මාය ඇලුම් කරන්නේත් මාය කිපෙන්නේත් මාය යනාදී සංස්කාරයන් ආත්ම කොට ගනී මම දනිමි අසමි යනාදීන් විඥාණය ආත්ම කොට ගනී සාමාන්‍ය ජනයා එසේ ආත්ම වශයෙන් ගන්නා දේවල් රූපාදී ධර්මයන් බව තේරුම් ගත කලෙහි ආත්ම සංඥාව දුරු වේ. පංචස්කන්ධය දැනගැනීමේ ප්‍රයෝජනය ආත්ම සංඥා දුරු කරගත හැකි වීමය. උපාදානස්කන්ධ පහ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියා උපාදානස්කන්ධ පහකි. රූපාදිය මගේ කියාද මමය කියාද තදින් ගන්නා තෘෂ්ණා දෘෂ්ටි දෙක උපාදාන නම් වේ. සම්පූර්ණ පංචස්කන්ධයම උපාදානයන්ගේ ගැනීමට හසු නොවේ. උපාදානයන්ගේ ගැනීමට හසු වන්නේ උපාදානයන්ගේ පැවැත්මට ස්ථාන වන්නේ ලෞකික ධර්මයන්ය. ලෝකෝත්තර ධර්ම උපාදානයන්ට අසු නොවේ. සසර දුකින් මිදීමට උපාදාන නැති කර යුතුය. ඒ නැති කළ හැක්කේ උපාදානයන් වැඩිමඩ ස්ථානවන රූපාරූප ධර්මයන් විදර්ශනා කිරීමෙනි. උපාදානයන්ට හසුවන හසු නොවන ධර්ම දෙකොටසම පංචස්කන්ධයට අයත්ය. විදර්ශනාවට ගත යුතු ධර්ම වෙන්කොට දැක්වීම සඳහා උපාදානස්කන්ධ පහ වදාරා තිබේ. රූප උපාදානස්කන්ධය යනු 820 රූපයේය. රූප ලෞකික බැවින් සියල්ලම උපාදානයන්ට ස්ථාන වෙයි. වේදනා උපාදානස්කන්ධය යනු ලෞකික සිත් 81 හි වේදනා චෛතසිකයේය. සංඥා උපාදානස්කන්ධය යනු ලෞකික සිත් 180 හි සංඥා චෛතසිකයේය. සංස්කාර ස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය යනු
ලෞකික සිත්වල යෙදෙන ඉතිරි චෛතසික 50ය විඥාන උපාදානස්කන්ධය යනු ලෞකික සිත් 180ය නවවන පාඩම ආයතන 12 චක්ඛායතන සෝතායතන ගානායතන ජීවායතන කායායතන මනආයතන රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන ධර්මායතනේ කියා ආයතන 12කි චක්ඛායතනේ යනු චක්කු ප්‍රසාදය යයි සෝත ගාන ජීවහ කාය ආයතනයෝද ඒ ඒ ප්‍රසාදයේ රූපයෝය මනආයතන යනු එකුන් අනු චිත්තයය රූපායතන යනු වර්ණ රූපයය සද්ධායතන යනු ශබ්ද රූපයය ගන්ධායතන යනු ගන්ධ රූපයය රසායතන යනු රස රූපයය පොට්ටබ්බායතන යනු පඨවි තේජෝ වායෝ යන රූප තුනය ධර්මාසන ධම්මායතන යනු චෛතසික 250ය සූක්ෂම රූප 16ය නිර්වාණය යන මේවාය මේ ආයතන 12න් චක්කායතන ආදී 6 අධ්‍යාත්මික ආයතන වෙයි රූපායතන ආදී 6 බාහිර ආයතන නම් වෙයි ආයතන නාමයෙන් දක්වා ඇත්තේද ස්කන්ධ නාමයෙන් දක්වුණු පරමාර්ථ ධර්මයන්මය වෙනස ආයතන විභාගයට නිර්වාණයත් ඇතුළු කර තිබීම පමණකි පරමාර්ථ ධර්ම සමූහය ආයතන නාමයෙන් 12කට බෙදා තිබෙන්නේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරකම් අනුවය චක්ඛායතන රූපායතන දෙකෙහි චක්කු ද්වාරික චිත්ත වී චෛතසිකයෝ ක්‍රියා කරති සෝතායතන සද්ධායතන දෙකෙහි සෝත ද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති ගානායතන ගන්ධායතන දෙකෙහි ගාන ද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති මේ ආකාරයෙන් පොට්ටබ්බ ආයතනෙහි කාය ද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරයි මනායතනෙහි ධම්මායතන දෙකෙහි මනෝද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරයි චක්කු ප්‍රසාදයට ආයතනයයි කියනුයේ චිත්ත චෛතසිකයන් ක්‍රියා කරන ස්ථානයෝයයි යන අර්ථය චිත්ත චෛතසිකයන් ඉපිද තම තමා අයත් කෘත්‍යයන් සිදු කරන ස්ථානයට ආයතන නම් වෙයි ඇතමෙක් දැනීම් රසවිඳීම් හැඳිනීම් සතුටු වීම් විරුද්ධ වීම ආදී ක්‍රියා කරන නාම ධර්මයන් ආත්මයෙන් ආත්මය වශයෙන් තදින්ගෙන සිටි ස්කන්ධ ක්‍රමයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ සක්කාය දිට්ඨිය දුරු නොවේ ආයතන ක්‍රමයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ සක්කාය දිට්ඨිය දුරු වේ එබැවින් ඔවුන් සඳහා මෙසේ පරමාර්ථ ධර්ම සමූහය ආයතන වශයෙන් දොළොස් කොටසකට බෙදා තිබේ ධාතු අටලොස චක්කු ධාතුව සෝත ධාතුව ගාන ධාතුව ජීවහා ධාතුව කාය ධාතුව රූප ධාතුව සද්ද ධාතුව ගන්ධ ධාතුව රස ධාතුව පොට්ටබ්බ ධාතුව චක්කු විඤ්ඤාණ ධාතුව සෝත විඤ්ඤාණ ධාතුව ගාන විඤ්ඤාණ ධාතුව ජීවහා විඤ්ඤාණ ධාතුව කාය විඤ්ඤාණ ධාතුව මනෝ විඤ්ඤාණ ධාතුව මනෝ විඤ්ඤාණ මනෝ ධාතුව මනෝ විඤ්ඤාණ ධාතුව ධම්ම ධාතුව යයි ධාතු අටලොසකි ධාතු යන වචනේ තේරුම සත්වේකු නොවන පුද්ගලයෙකු නොවන දේය යනුයි චක්කු ප්‍රසාදයම සත්වේකු පුද්ගලයෙකු නොවන ස්වභාවයක් බැවින් චක්කු ධාතු නම් වේ සෝත ධාතු ආදියත් සෝත්‍ර ආදී ප්‍රසාද රූපයෝමය වර්ණ රූපයම සත්ව පුද්ගල නොවීමෙන් රූප ධාතු නම් වේ සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධාතුහුද පිළිවෙලින් ශබ්ද ගන්ධ රස ස්පර්ශ යෝය එකම වනායතන මෙහි ධාතු හතරකට බෙදා තිබේ
සිත් 89 න් චක්කු විඥාන දෙක චක්කු විඥාන ධාතුවය සෝත විඥාන දෙක සෝත විඥාන ධාතුවය ගාන විඥාන දෙක ගාන විඥාන ධාතුවය ජීවහා විඥාන දෙක ජීවහා විඥාන ධාතුවය කාය විඥාන දෙක කාය විඥාන ධාතුවය පංච ద్వාරා වජ්ජනය සම්පටිච්ඡන දෙකය යන මේ සිත් තුන මනෝ ධාතුවය ඉතිරි සිත් 76 මනෝ විඥාන ධාතුවය චෛතසික දෙපනස සූක්ෂම රූප 16 නිර්වාණය යන මේවා ධර්ම ධාතුවය ධාතු වශයෙන් 18කට බෙදා තිබෙන්නේද ආයතන වශයෙන් 12කට බෙදෙන ලද ධර්ම සමූහයමය එකක් වූ මන ආයතනය ධාතු විභාගයේදී චක්කු විඥාන ධාතු සෝත විඥාන ධාතු ගාන විඥාන ධාතු ජීවහා විඥාන ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියා හතරකට බෙදා තිබේ ආයතන ධාතු කොටසෙහි ඇති වෙනස එය සමහරුන්ට විඥානයේහි ආත්ම සංඥාව තදින් නැත්තේය විඥානයේ පිළිබඳ විභාගයක් නැති ආයතන ක්‍රමයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ ආත්ම සංඥාව දුරු නොවේ එබැවින් විඥානයේහි තදින් ආත්ම සංඥාව ඇතියන් සඳහා ඔවුන්ගේ ආත්ම සංඥාව දුරු කර ගැනීමට පහසු වනු සඳහා විඥානයේ වැඩිදුරටත් විභාග කොට දැක්වෙන මේ ධාතු විභාග දේශනය කර තිබේ. 10 පාඩම චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය දුක්ඛ සමුදයාර්ය සත්‍ය දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි කියා ආර්ය සත්‍ය හතරකි. ඒකාන්තයෙන් ඇති ඒ හැටියටම වන අන් ආකාරයකින් නොවන දෙය සත්‍ය නම් වේ. සත්‍යයයි කීමෙන් පමණක් නොනවත්වා ආර්ය යන වචනය මුලට යොදා මේ සත්‍යයන්ට ආර්ය සත්‍යයයි නම් කර තිබෙන්නේ කරුණු කීපයක් නිසාය. සමහර සත්‍යයක් එක් ආකාරයකින් සත්‍යවතුදු තවත් ආකාරයකින් බලන කල්හි අසත්‍ය වේ. බුදුන් වහන්සේ විසින් වදාළ දුක්ඛාදී සත්‍ය හතරෙහි කවර ආකාරයකින්වත් අසත්‍ය වීමක් නැත. ඒවා එසේමය. කවර ආකාරයකින්වත් වෙනස් නොවන සත්‍ය සත්‍යයන් අතුරින් උතුම් සත්‍ය වේ. මෙහි සත්‍ය වන වචනයට මුලින් ආර්ය යන වචනය යොදා ඇත්තේ මේ සත්‍යයන්ගේ උතුම් බව දැක්වීමටය. උත්තම වූ සත්‍ය ආර්ය සත්‍ය නම් වේ. මේ සත්‍ය හතර ප්‍රකාශ කරන ලදුයේ බුදුන් වහන්සේ විසිනි. දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්ය නම් වෙති. ආර්ය වූ බුදුන් වහන්සේ විසින් දැක ලෝකයට ප්‍රකාශ කරන ලද ඒවා වන බැවින් මේ සත්‍යයෝ බුදුන් වහන්සේගේය. ආර්යයන් වහන්සේගේ සත්‍යයෝය යන අර්ථයෙන් මේවාට ආර්ය සත්‍යයෝ යැයි කියනු ලැබේ. යමෙකු විසින් මේ සත්‍ය හතර ප්‍රත්‍යක්ෂ කරගත්තේ නම් ඒ තැනැත්තා පෘතජ්ජන භාවය ඉක්මවා ආර්ය පුද්ගල භාවයට පැමිණෙයි. ප්‍රත්‍යක්ෂ කරගත් තැනැත්තා ආර්ය භාවයට පමුණුවන බැවින්ද මේ සත්‍යයන්ට ආර්ය සත්‍යයයි කියනු ලැබේ. දුක්ඛාර්ය සත්‍ය ලෞකික සිත් 180 ලෝභයෙන් අඤ්‍ය වූ චෛතසික 150 රූප 820 යන මේ ධර්ම සමූහය දුක්ඛ සත්‍යයට අයත්ය. ඉපදීමේ දුකය, දිරීමේ දුකය, මරණ දුකය, ඥාති වේසන ආදිය නිසා ශෝක කරන්නට, හඬන්නට සිදුවීමේ දුකය, ඥාති වේසන ආදී නිසා අධිකව සිත් වෙහෙසීමේ දුකය, අප්‍රියයන් හා එක්වීමේ දුකය, ප්‍රියයන්ගේ වෙන්වීමේ දුකය,
ඕමනා ද නැතිකමේ දුක යන මේ සියල්ලම ඇතිවන්නේ ඒ සියල්ලටම වස්තුවන්නේ දුක්ඛ සත්‍යයට අයත්‍ය කී ධර්ම සමූහයය ඒ ධර්ම අතර ජාති ජරා මරණ යන මේ තුනෙන් මිදුණු එකම ධර්මයක දු නැත එබැවින් ඒ ධර්ම සමූහය ඒකාන්තයෙන්ම දුක්ඛය ඒකාන්තයෙන් දුක් වන නිසා ඒ වාට දුක්ඛ සත්‍යයයි කියනු ලැබේ තවද දුක්ඛ සත්‍යයයි කියන ලද ඒ සංස්කාර ධර්ම රාශියට ඇලුම් කරනගෙන සිටින තැනැත්තා සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය දුක්ඛ දුක්ඛය යන මේ දුක් තුනෙන් පෙළෙන නිසාද ඒ ධර්මයෝ ඒකාන්තයෙන් දුක් වෙති ඒ දුක් තුනෙන් සංස්කාර දුක්ඛය යනු යම් කිසිවක් පළමුවෙන් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් නැතිවන දුකය මිනිස් ලොව මිනිසෙකු වශයෙන් ඉපදීමට යම් කිසි පිනක් තිබිය යුතුය පිනක් නැතිව මනුෂ්‍ය පංචස්කන්ධයක් නොලැබිය හැකිය එබැවින් ලබනු කැමැති තැනැත්තා විසින් ඒ සඳහා පින් කළ යුතුය පින් කරන්නට වීම මනුෂ්‍ය පංචස්කන්ධය සම්බන්ධයෙන් ඇතිවන එක් දුකකි පින් කළේද බොහෝ පව්කම් කළහොත් එය නොලැබේ එබැවින් පවින් වැළකිය යුතුය පවින් වැළකී සිටීමත් පහසු කරුණක් නොවේ පවින් වැළකී සිටින්නට වීමත් මනුෂ්‍ය පංචස්කන්ධය ඇතිකර ගැනීම සම්බන්ධයෙන් නැති එක් දුකකි මිනිස් ලොව උපන් පසු මිනිස් ජීවිත ඉබේ රැකෙන්නේ නොවේ එය නැසෙන්නට නොදී පවත්වා ගැනීමට ආහාර පාන සැපීමට ආරක්ෂා කිරීමට බොහෝ වෙහෙසිය යුතුය ඒ වෙහෙසීම උපන් පසු දිවි පැවැත්වීම සම්බන්ධයෙන් නැත්තා වූ දුකය ඒ සියල්ල මනුෂ්‍ය පංචස්කන්ධය නැති කරන සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය යනු ඇති වූ සංස්කාරයන් දිරා යාමෙන් හා බිඳී යාමෙන් වන දුකය මේ මනුෂ්‍ය පංචස්කන්ධය කෙසේ පෝෂණය කළත් දිර දිරා වෙනස් වන්නේය ඕමනා පමණට ආහාර ආදිය නොලැබීමෙන් හෝ ඕමනා පරිදි ප්‍රත්‍යයන් නොලැබීමෙන් හෝ අන් කිසි අන්තරායකින් හෝ මරණයට පැමිණෙන්නට වීමෙන් එය විනාශ විය හැකිය ආයුෂයේ ගෙවීමෙන් කවදා හෝ මරණයට පැමිණ එය සම්පූර්ණයෙන් විනාශ වන්නේය එය කවර බලයකින්වත් නොවැළැක්විය හැකිය පංචස්කන්ධය නැසී යා හැකි රෝගාදී කරුණු දුටු කල්හි එය රැක ගැනීමට බොහෝ වෙහෙසෙන්නට සිදුවන්නේය විනාශ වීමේ නිමිති දුටු කල්හි මහත් වූ බියක් හා ශෝකයක්ද ඇතිවේ ඒ සියල්ල මනුෂ්‍ය පංචස්කන්ධය පිළිබඳ විපරිණාම දුක්ඛයය වරින් වර නොඑක් කරුණෙන් ශරීරයේ නොඑක් තැන් වල ඇතිවන දුක්ඛ වේදනා හා නොඑක් කරුණෙන් ඇතිවන මානසික දුක්ඛ වේදනා දුක්ඛ දුක්ඛ නම් වේ එක් ජීවිත කාලයකදී එබඳු දුක් බොහෝ ඇතිවන්නේය මනුෂ්‍ය පංචස්කන්ධයක් නැතිනම් ඒ දුක් එකකදු ඇති නොවේ එබැවින් ඒ දුක් සියල්ලම මනුෂ්‍ය පංචස්කන්ධයෙන්ම ඇතිකරන ඒවා බව කිව යුතුය අඤ්ඤ පංචස්කන්ධ වලින්ද එසේම ඒ ත්‍රිවිධ දුක්ඛය ඇතිකරනු ලැබේ ඉහත දුක්ඛ සත්‍යයට අයත්‍යයි කී සංස්කාර සියල්ලම ත්‍රිවිධ දුක්ඛය නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තාට ඇතිකර දෙන්නේය එබැවින්නේ සංස්කාර සමූහය සත්‍ය වූ දුක හෙවත් දුක්ඛ සත්‍ය වන්නේය දුක්ඛ සමුදයාරේ සත්‍ය දුක් ඇතිවීමේ සැබෑ හේතුව දුක්ඛ සමුදය ආරේ සත්‍ය නම් වේ එනම් තණ්හාවය මෙහි අදහස් කරන තණ්හාව නම් පංචස්කන්ධය හොඳ දෙයක් හැටියට සැපය පවත්නා තැනක් හැටියටගෙන එයට ඇලුම් කරන ස්වභාවයය අප්‍රහීන භාවයෙන් ඒ තණ්හාව පවත්නා තාක් සත්වයා ලැබූ පංචස්කන්ධය පවත්වා ගැනීම සඳහාත් අනාගත පංචස්කන්ධයන් ලබනු සඳහාත් ක්‍රියා කරන්නේය කර්මයේයි කියනුයේ ඒ වාටය සත්වයා කර්ම කරන තාක්ම
ඔහුට නැවත නැවත පංචස්කන්ධය ලැබෙන්නේය පංචස්කන්ධය ලැබෙන තාක් සත්වයා කියන ලද දුක් තුනෙන් නොමිදෙන්නේය එබැවින් ඒ තණ්හාව දුක් ඇති කිරීමේ සැබෑ හේතුව වශයෙන් කියනු ලැබේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නිර්වාණය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නම් වෙයි පංචස්කන්ධය යම් තාක් කල් පවතී නම් එතෙක් කියන ලද තුන් ආකාරය දුක්ඛයද පවතින්නේය තුන් ආකාර දුක්ඛය නොපවතින්නේ පංචස්කන්ධේ නිවි ගිය කල්හිය එබැවින් පංචස්කන්ධයාගේ නිරෝධය දුක්ඛ නිරෝධාරය සත්‍යයයි කියනු ලැබේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය ලෝකෝත්තර මාර්ග චිත්තේහි ඇතිවන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන මාර්ගාංග 8 ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය තෘෂ්ණාව ඇති තාක් මේ දුක නැවත නැවත එන බැවින් දුකින් මිදීමේ එකම මාර්ගය ඒ දුක් උපදවන තණ්හාව නැසීමය කියන ලද ලෝකෝත්තර මාර්ගය ඇතිවන්නේ ඒ තෘෂ්ණාව නසමින්ය තණ්හාව නැසීමේ බලය ඇති එකම දෙය ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේය එබැවින් එයට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි කියනු ලැබේ මෙහි සෑම තැනකම පංචස්කන්ධයයි කීවේ ලෞකික ධර්මයන්ට පමණක් බවද සැලකිය යුතුය කොටින් චතුරාර්ය සත්‍යය ලෞකික සිත් 180ය කෙටියෙන් චතුරාර්ය සත්‍ය ලෞකික සිත් 180ය චෛතසික 150ය රූප 28ය යන මේවා දුක්ඛ සත්‍යය තෘෂ්ණාවය හෙවත් ලෝභ චෛතසිකය සමුදය සත්‍යය නිවන නිරෝධ සත්‍යය ලෞකික ලෝකෝත්තර කුසල් සිත් 4හි යදන සම්මා දිට්ඨිය ආදී මාර්ග අංග 8 මාර්ග සත්‍යය ලෝකෝත්තර කුසල් සිත් 4ය ඒවායේ යදන මාර්ගාංග 8න් අඤ්ඤ වූ චෛතසිකයෝය ඵලසිත 4හා ඒවායේ යදන චෛතසිකයෝය යන මේ ධර්මයෝ සත්‍ය සංග්‍රහයට ඇතුළත් නොවේති චතුරාර්ය සත්‍යයට අයත් නොවේති මෙතෙකින් සමුච්ඡේ සංග්‍රහ නම් වූ සප්තම පරිච්ඡේදය නිමිය